අයිබෝන් සැමන කලින් පුවත් ගෙන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාර දාස ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත මාර්ග සංවර්ධන පද්ධති ඉදිරියේදී බුලුල් කිරීමට අගමැතිගෙන් නව ක්‍රියාමාර්ග ගෝඨාභය ඉදිරියේ මහින්දගෙන් කළ ඉල්ලීම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේෂා විධානගේ දෝෂ දර්ශනයට देश प्रेमित्व ज्ञान रंगे भंडार गेन पहदिली किरीम प्रथमें देशीय पुवत ලංකාව තුල ඕනෑම ස්ථානයකට යා හැකි පරිදි මාර්ග පද්ධතිය සංවර්ධනය කර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ මදහස් පළ කළේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් හදවත් යකිරින රන්මාවත් ව්‍යාපෘතිය යටතේ රටපුරා මාර්ග 200ක් සංවර්ධනය කිරීමේ ජාතික මහෝත්සවයේ සමාරම්භක අවස්ථාව අද මවනැල්ල නගරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රන්මාවත් ව්‍යාපෘතිය වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් කෝටි 200ක්. යහපාලනෙන් හොඳ ගමනක් ගියත් හැමදාම පොදු විපක්ෂයේ කියන දේ තමයි මොනවද කළේ කියන එක. ඔය ඇස්ගෙඩි දෙකට හෙනගහලද කියලා අහන්න ඕනේ. අද මේ පාරවල් 200ක් විවෘත කරන මේ ප්‍රෝග්‍රෑම් එක දැන් මේ ජනතාව අතරට ඇවිල්ලා තියෙනවා. අද කාලේ තියෙනවා ඉතාම ජනප්‍රිය ගීතයක්. හිතින් යන අය අතින් අල්ලා නවත්තන්න බෑ කියන ගීතය. ඒ ගීතය වෙන විදියකට හදලා කිව්වනම් අද මේම කියන්න පුළුවන්. හිතින් යන අය ගෙදර යන එක නවත්තන්න බෑ කියලා. මොකද මේ පොහොට්ටුවේ අය ඔක්තෝබර් මාසේ හොරෙන් ආණ්ඩු ගන්න උත්සාහ කරා. පස්සොරෙන් ඇවිල්ලා අගමැතිකම් ගන්න උත්සාහ කරා. ඒක අසාර්ථක වුණා. දැන් ඒගොල්ලන්ට ආණ්ඩුව ගන්න එක හිතින්ම ගිහිල්ලා ඉවරයි. ඒ නිසා හිතින්ම ඕක ගියදී අතින් අල්ලගෙන ගෙනල්ලා බලය දෙන්නත් බෑ. ඒ නිසා දැන් ගෙදර යන ගමන ඉක්මන් කරන්න අපි ලැහස්. යම් කිසි සැලැස්මක් අනුව අපි මහා මාර්ග හදාගෙන යන්නේ. පළමුවෙන්ම තියෙනවා මහා මාර්ග පද්ධතිය. අපි එනකොට එක එක දැන්වල මාර්ග කොටස් කොටස් කරලා තියෙනවා. ඒ උඩින් යනවා ඊට පස්සේ ආපහු හිල වෙනවා. ආපහු උඩින් යනවා ආපහු හිල වෙනවා. ඉතින් අපි තියෙන එක විතර මේ රට ඕන එක මාර්ග පද්ධතිය. අද තියෙනවා අපේ සැලැස්ම අනුව මහනුවර ඉඳන් හම්බන්තොට යන මාර්ග පද්ධතියක් අපි ඇති කරගෙන යන්නේ. කොළඹ ඇතුළට එන්න අලුත් මාර්ග දානවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් දැන් සැලැස්ම හදලා තියෙනවා. තුරුණෑගල ඉඳන් තිරුකුණාමලයට යන පාර. ඉන්දියා නාන්දු අපිට උදව් කරනවා. තිරුකුණාමලයේ ඉඳන් වවුනියා හරහා මන්නාරමට පාරක් දාන්න. දැන් ඒ ටික තමයි අපි හදාගෙන යන්නේ. ලංකාව ඇතුළෙම ඕනෙම කොනකට යන්න පුළුවන් විදියට මේ මාර්ග පද්ධතිය හදලා මේ මාර්ග පද්ධති දෙපැත්තේ තමයි වැඩිම දියුණු වෙන්නේ. කඩසාප්පු වෙනවා, අර්මාන්ත කලාප වෙනවා, සංචාරක ව්‍යාපාර වෙනවා. මෙතනින් තමයි අපි මේ දියුණුව ගෙනියන්නේ. දැන් තව වැඩසටහනක් අපි ගේනවා. මේ හයවැයෙන් පස්සේ පුද්ගලික අංශයට සීතකර ගබඩන දාන්න අවස්ථාව දෙන්න. මං හිතන්නේ මේ තරුණ තරුණිය බලාපොරොත්තු වෙන්නේ හොඳ අනාගත. මේකට හම්බ කරන්න. අන්න ඒකයි ඊළඟ අදීවි. දෙපාරවල් ඇදුවාම මෙතන මුදල් දුන්නාම ණයගේවල මූලික ප්‍රශ්නේ විසඳගන්න තියෙන්නේ. දැන් ඒක ඉදිරියට ගෙනියන්න ඕනේ. මේ මාර්ග වලින් ගිහින් තමයි ඔබ සීළු දෙනාටම අනාගතේ ලබලා දෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස වයඹ පළාත් ප්‍රධාන අධිකරණ සංගනායක රැකව පූජ්‍ය ජිනරතන හිමියන් හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා. එය අද කුරුණෑගල ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින් වයඹ පළාත් සභාව හිටපු අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ මෑණියන්ගේ තෙමස් පූර්ණ පින්කම සඳහා හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ුණා. එම පින්කමට සහභාගී වූ විපක්ෂ නායකවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වයඹ ප්‍රධාන අධිකරණ සංගනායක රැකව ජිනරතන හිමියන් සමග සුහද පිළිසඳරකද නිරත වුණා. අය අමුත්‍යෙන් වයින් මොරෝ කියන්න ඕනේ නැහැ. මේකේ එන්නේ එන්නේ මේ දෙයම මේට දවල් දහනවා එක එක කරන නොයේ ප්‍රකාශ කරනවා. අපේ ඈත් එක එක ජාති ප්‍රකාශ කරනවා. ඒ වයින් අපි ලොකු හානියක් දිනවා. ඒ නිසා ඒ වාගේ ඒවා නැතුව ඔබතුමාට ඇත්ත වශයෙන් අපි දන්වන්න නැවතරක් ඉල්ලන්න බෑ කියන බව ඒක පැහැදිලිනේ.
එහෙමනම් අපිට ඔබතුමාගේ ආශිර්වාද මැදියේ රටේ පොදු මහජනතාවගේ ආශිර්වාද මැදියේ අපි යෝජනා කරන්නේ එකම ගණයි අපේ හිතුව ආරක්ෂක ලේකම්තුමා ගෝඨාභය රායපක්ෂ මැතිතුමාට ඉදිරියේ ජනාධිපතිවරණයේදී අපි වෙනුවෙන් රට බාර ගන්න යෝජනා කරලා ඉදිරිපත් කරන හැටි ඔබතුමාගේ බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මෙතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන තවත් යෝජනාවකට සම අනුග්‍රාහකත්වයක් දක්වන බවට ආණ්ඩුව ප්‍රකාශයට පත් කර ඇති බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. 2015 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ මේ ආකාරයට මුල්වතාවට සම අනුග්‍රාහකත්වය දක්වා සම්පත කරගනු ලැබූ අංක 30 ඇලිරක් එකතරණ යෝජනාව තුළින් වත්මන් ආණ්ඩුව බාරගත් එක් කාර්යයක් වන්නේ ලංකාවට විරුද්ධව තිබෙන යුද අපරාධ චෝදනා විභාග කිරීමට විදේශීය විනිශ්චයකරුවරුන් පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්ගේ සහභාගීත්වය සහිත දෙමුහුන් අධිකරණයක් පිටවීම බවද විපක්ෂ නායකවරයා මෙම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. උසාවියේ නඩුව ගොනු කිරීමට තරම් සාක්ෂි නොමැතිමුත් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැකයට භාජනය වී සිටින සන්නත් හමුදා සමාජිකයන් පරිපාලන ක්‍රියාදාමයක් තුළින් සේවයෙන් ඉවත් කිරීමටත් ඔවුන් එම යෝජනාව තුළින් එකඟ විය යුතු බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. මේ අතර අද පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස මාතර අදහස් පළ කළා. ලෝකෙම ත්‍රස්තවාදී නැවත පිසොසොවෙමින් එනවා. අපි ත්‍රස්තවාදී මුදාගත් තමයි මේ මුදවාගත් අයට විරුද්ධව දඬුවම් කරන්නේ. මේකට මේ ආණ්ඩුවෙනුත් සහයෝගය ලැබුණානේ. ආණ්ඩුවට කියන්න තිබුණා මේක පිළිගන්නේ නැහැ. ආණ්ඩුව දේශපාලන පරිගැනීමට ඒ වගේම යුද්ධය අවසන් කරලා මේ ඡන්ද ටිකක් ගන්න ඌමනාව නිසා එයාලා දහමුදා බටින් පවදී. ගොඩකවිල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනක එම වැඩසටහන සංවිධානය කර තිබූ ආකාරයේ සහ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යංශයේ මගින් ජනතාව වෙත ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනක් අද ගොඩකවිල ප්‍රදේශයේදී ගොඩකවිල පොලිසිය විසින් සංවිධානය කර තිබුණා. මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු සහ දක්ෂින සංවර්ධන අධීක්ෂණ මන්ත්‍රී හේෂා විතානගේ මහතා සහභාගී වී තිබෙනවා. මෙම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණීමේදී ඔහු පිළිගැනීමට සංවිධායක මණ්ඩලය කිසිදු සූදානමකින් නොසිටි බවත් උත්සව සභාව ඇමතීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් හෝ මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සඳහා ආසනයක් හෝ පැනවීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර නොතිබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙම වැඩසටහනේ සංවිධානය පිළිබඳව සිය අප්‍රසාදය පළ කළා. අතින් පිළිවෙලට වැඩ කිරීමේ ක්‍රමානුකූල වැඩ කිරීමේ සහ සුදුස්සාට සුදුසු අවස්ථා ලබා දීමේ ගුණාංග වලින් සපිර අමාත්‍යවරයා තමයි සජිත් අමාත්‍ය. අද මෙතෙන්ට ආවම මට පොඩි කේන්තියක දුකක ඇති වුණා. මේ අද මේ කරන උතුම් වැඩසටහන ටිකක් වටිනාකමක් දෙන්න ඕන වැඩසටහන. ඒ වටිනාකමක් දෙන්න ඕන වැඩසටහනේ මෙච්චර අපේ අම්මල තාත්තල ගොඩක් ඉද්දි අපිට බැරි වෙලා තියුණා රුපියල් 5000 දෙන බපල් දෙයක් ගෙනහලා එහා පැත්තට ඇහෙන්න ගෙනාවා. මේ මාධ්‍ය ගෙනහලා ඔක්කොම කළා. එහෙම වැඩ කරන්නේ නැහැ සජිත් අමාත්‍ය. ඒ නිසා මේ නිලධාරි මහත්තයා කෙසේ වෙතත් උත්සව සභාවට සහභාගී නොවි ඇස් කණ්ණාඩි ජනතාව අතර බෙදා දී මන්ත්‍රීවරයා එම ස්ථානින් පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තරහක් තිබුණේ මම දන්න තරමින් එවැනි ආදර්ශයක් දෙන නායකයෙක්ගේ නිලධාරියෙක් අතින් යමර දක්ුණාන ඒ පිළිබඳව ලොකු වරදක් ඒක එතුමා දැනුවත් කිරීම මගේ යුතුකම. මෙච්චර ලොකු වටිනා උත්සවයක් 500ක් 600ක් එන තැන ජනතාව පිළිගන්න පුළුවන් ඔවුන්ට අවශ්‍ය පරිසරය සකස් කළා නැහැ. ඒක නිලධාරින්ගේ වගකීම සහ සංවිධානය කරන අයගේ වගකීම. මම මේ උත්සවයේ සංවිධානකර මීට වැඩි වටිනාකමක් මේකට දෙනවා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා අමාත්‍යංශ නිලධාරින් වෙත සිය අප්‍රසාදය පළ කළද අමාත්‍යංශ නිලධාරින් සඳහන් කළේ මෙම වැඩසටහන සංවිධාන කළේ ගොඩකවිල පොලිසිය බවයි. අපේ රාජකාරියට දේශපාලන ඇවිල්ලා රාජ්‍ය නිලධාරීන් අපිට බාධා කරනවා. උත්සවයේදී සංවිධාන කටයුතු එයාලා නිසි පරිදි කරන්නේ නැතුව ඒක රාජ්‍ය නිලධාරීන් වගේ පිට ඒක පවර වෙලා ඒගොල්ලෝ ජනතාව ඉදිරියේ අපිට අප්‍රසාදය පළ කළා ඒගොල්ලෝ ප්‍රසාදයට පත් වෙන්න තමයි මේකදී උත්සාහ කරන්නේ. අද ඇස් කණ්ණාඩි දෙනවා කියලා අපිට හදිසිය කඩිනමින් තමයි මේක සූදානම් කරේ. අඩුපාඩු කියන්නේ දැන් මෙතන අපි එනකොට පොලිසිය කවුරුවත් හිටියේ නැහැ. ඒගොල්ලොත් දැනගන්න වගේ දේශපාලනඥ හැටියට ප්‍රකාශ කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කතා කරන්න. මොකද මෙතන සංවිධානය කරේ ගොඩගල පොලිසිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පිරිසිදු පක්ෂයක් බවත් එය නැවත ගොඩනැගීමට හැකි බවත් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමට අද එක්වෙමින්.
එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය දේශපාලකයන් රසක් සහභාගී වී සිටියා දැන් සම්වර්ධනය කරන්න එපා රස්සා දෙන්නත් එපා මුකුත් කරන්න එපා මේ වෙලාව මාස 8ක් බයින්න පටන් ගන්න තියන ආණ්ඩුවට පොට්ටු නම් තියන්නේ ප්‍රායි සභාව පොට්ටුට බයින්න පටන් ගන්න ප්‍රායි සභාව මොකද තියෙන ප්‍රශ්නේ එහෙම විභජන කරලා අපි විපක්ෂය ඉදගෙන අපි දේශපාලනය කරමු හිතන්න මේ වෙලාවේ මතක තියාගන්න කිසිම දෙයක් සංවිධායකවරයෙක්ගෙන් ඉල්ලන්න එපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන අද පිරිසුදු පක්ෂය අද අපිට මේ පක්ෂය නැවත ගොඩනගන්න පුළුවන් අන්ත ලිබරල් වාදී ඉන්න UNP එකත් අන්ත වාමාංශික පක්ෂ ජාතිවාදී පක්ෂ වලට විරුද්ධව අපිට අලුත් බලවේගයක් මේක මැදින් හදන්න පුළුවන් අපි කම්මැලි වෙන තරමට පක්ෂ කඩාවැට අපි කඩාවැටෙන තරමට පක්ෂ කඩාවැට අපි හිතනවා නම් අපිට බෑයි කියලා පක්ෂ කඩාවැට දිවංගත SWRD බණ්ඩාරනායක මැතිතුමාගෙන් පස්සේ තමන්ගේ ආණ්ඩුවේ වැරදි කරපු ඇමතිවරුන්ට දඬුවම් දෙන්න ඕනේ කියලා තීන්දුවක් ගත්තා නම් ඒ තීන්දුව ගත්ත එකම නායකයා තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන එක අපි මේ වෙලාවේ මතක් කරන් දුන්නු මොන අභියෝග ආවත් අපේ සටන අපි ඉදිරියට ගෙනියන්න ඕනේ අපේ ඒකායන ප්‍රාර්ථනෙ වෙලා තියෙන්නේ වෙන මොනවත් නෙමෙයි ඉදිරි ජනාධිපතිවරණේ නැවතත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන සටන අපි ඉදිරියට ගෙනියමු භික්ෂුන් වහන්සේලාට එක්සත් ජාතික පක්ෂය තුළ ක්‍රියාකාරී දේශපාලනීය අකැපවීමට හේතුව අමාත්‍ය තලතා අතුකුරල මහත්මිය අවධාරණය කර සිටිනවා. බලංගොඩ ප්‍රදේශයේ දහම් පාසල් ගොඩනැගිල්ලකට මුල්කල තිබීමේ අවස්ථාව දක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයට සහ රජයට නිරන්තරයෙන්ම චෝදනා කරනවා අපි බෞද්ධාගම ආරක්ෂා කරන්නේ බෞද්ධයින් ආරක්ෂා කරන්නේ විහාරස්ථානයට මුල් තැන දෙන්නේ නැහැ කියලා. අපේ පක්ෂ ප්‍රතිපත්තියක් තියෙනවා. ස්වාමින් වහන්සේලාට දේශපාලනය අකපයි කියලා. ක්‍රියාකාරී දේශපාලනය. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ ස්වාමින් වහන්සේලාගේ ගරුත්වය චීවර වහන්සේට දෙන ගරුත්වය ආරක්ෂා කරන්නට ඕනේ නිසා ඒක තමයි එකම කාරණය. හැබැයි ස්වාමීන් වහන්සේට කැමති දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. ඒකට කිසිම තහංචියක් නැහැ. අපේ උරුමය, අපේ සංස්කෘතිය ආරක්ෂා කරන ස්ථාන මේ රටේ ගණනාවක් තියෙනවා. මේ හැම එකකටම විදේශිකයෙක් ඇතුල් වෙනකොට මුදලක් ගෙවලා ටිකට් පත්‍රයක් ලබා ගන්න තියෙනවා. ඒ හැම එකක්ම යන අරමුදර තමයි මධ්‍යම සංස්කෘතික අරමුදර. අපේ අගමැතිතුමාගේ සංකල්පයක් හැටියට මධ්‍යම සංස්කෘතික අරමුදලේ තියෙන මුදල් වලින් හැම පන්සලකටම උදව් කරන්න වැඩපිළිවෙලක් හැදුවා. 20 වන සංශෝධනියමකින් වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද සීමා නිර්ණය ගැනීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා. මේ දවස්වල විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා ජනාධිපතිවරණයට කවුද එන්න උන අපේක්ෂකයෙක්. හැබැයි මේ වෙද්දි මෙතුමල්ලා දන්නවා 2018 දෙසැම්බර් වෙනකොට අපේ ජනාධිපතිවරේ අපේ සන්ධානයෙන් එන ජනාධිපතිවරේ පත් වෙනවා කියලා. දැන් 20 වෙනි සංශෝධනය ගෙනෙල්ලා ජනාධිපතිවරණය හකුලා දාලා ජනාධිපතිවරණය නැති කරලා අනිත් පැත්තෙන් පාර්ලිමේන්තු මැතිවරණයට සීමා නිර්ණයක් ගේන්න මෙතුමල්ලා කුමන්ත්‍රණය කරනවා. මොකද සීමා නිර්ණය පාර්ලිමේන්තුවට ගෙනාපු ගමන් පාර්ලිමේන්තු මැතිවරණයක් තව අවුරුද්දක් දෙකකට නැ ජනාධිපතිවරණයකුත් නැ පළාත් සභාවකුත් නැ දේශ මන්ත්‍රීතුමාලා ඇතුළු තරුණ මන්ත්‍රීවරු හිතාගෙන ඇති සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනාධිපති කරන්න. හැබැයි අපි දැක්කා ගිය සැරේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක හිටපු කණ්ඩායමට මොකද වුනේ කියලා. අන්තිමට සජිත් ප්‍රේමදාස මැතිතුමා යූටර්න් එක ගහනකොට අන්තිමට එතුමත් එක්ක හිටපු කණ්ඩායමට යූටර්න් ගහගන්නෙත් බැරුව අන්තිමට ගිහිල්ලා වාහන ටික හප්ප ගන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිසිසේත්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ තැන දෙන්නෙත් නැහැ. අපි දැනගත්ත තොරතුරු අනුව වෙන පුද්ගලයෙක් වෙන මන්ත්‍රීවරයෙක් මේ වෙද්දි එතුමල්ල යෝජනා කරලා ස්ථිර කරලා තියෙනවා. පසුකිය අවුරුදු 19ක පරිපාලන කාලය තුල සිටි රාජ්‍ය නායකින් කටයුතු කර තිබෙන්නේ බොරු දේශප්‍රේමීත්වයක් මවාපාමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ පුත්තලම ප්‍රදේශයේ පැවති උත්සවයකදී
අපි දැක්ක අතීතයේ වර්තමානයේත් අපි දකිනවා ආගම පිළිබඳව හරියට වර්ණනා කරනවා ආගම පිළිබඳව කතා කරනවා බුද්ධ ආගම පිළිබඳව බෞද්ධකම් පිළිබඳව ඉහවහා ගිය විදිහට කතා කරනවා පන්සලක උත්සවයක් කිව්වොත් නෝර්දාම ගිහිල්ලා වෙරලා කරනවා ගිහිල්ලා අපේ හාමුදුරන් වහන්සේලාට වැඳලා හැමදේම ඔබ වහන්සේලා ගැනුවා අපේ හාමුදුරනේ කියලා කතා කරනවා පන්සලේ තමයි දේශපාලන රැස්වීම තියන්නේ පන්සලේ සාකච්ඡාව රැස්වීම තියලා ඉවරලා එළියට එනකොටම මාධ්‍යවේදී මහතුරු වට කරගත්තාම කට්ටේකුත් දෙනවා පොඩි කෑල්ලක් දෙනවා මොන හරි එකක් කිය. ඒක දැන් හඳුන්වන්නේ පන්සල් කට්ටෙක් කිය. ඉතර දිනන පන්සල් ඩොක්ක දැන් පන්සල් කට්ටෙක් ඇවිල්ලා. ඒ තරමට පන්සලත් එක්කලා ආගමත් එක්කලා දේශප්‍රේමීත්වයත් එක්කලා වෙල්ලා හිටියි. පුදුමාකාර දේශප්‍රේමිකමක්. මේට වඩා සිංහලකමක් බෞද්ධකමක් දේශප්‍රේමීත්වයක් මේ පොළොවට මේ දේශයට ආදරය කරන ලෙන්ගතු මිනිසු කවුරුවත් නැති විදියට තමයි පසුගිය අවුරුදු 19ක පරිපාලන කාලය තුළ ඒ රාජ්‍ය නායකයා කටයුතු කරේ විශේෂයෙන්ම නමිම කියනනම් මහින්ද රාජපක්ෂ මහත්තයා තුළු කන්නේ. සමස්ත සමාජයේ රැවටීම සඳහා පමණද දේශප්‍රේමීත්වය භාවිතා කරන්නේ. कैबिनेट मंडली सामूहिक एकंगताव्याक नुमति बव पार्लिमेंट मंत्री बंदुल गुणवर्धन महता पवसनवा महता मे बव किया सिटी अद कोलमदी पेवदी माध्यम उगदी सत्यांत पुवत्पतगती एनो बंदुल गुणवर्धन लागे पालने दी पुद्गलिक पासल अहोसी करनवाद किया इताम गेटी उत्तरे नेत इसे नं जात्यंतर पासल अपी अहोसी करनवाद किसी सेत्म नेत मतलु चादया एक व्यापारया අපිට ජාත්‍යන්තර පාසල් අධෛර්යමත් කරන්නවත් ජාත්‍යන්තර පාසල් මුදල් ගෙවන අයට යන්න තියෙන අවස්ථාව නැති කරන්නවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි මේ අවුරුදු 4 තිබුණා නම් දරුවෙක් ජනප්‍රියයි පාසලකට ඇතුල් කිරීම පිළිබඳ ප්‍රශ්නේ ඇත්තටම ඇති වෙන්නේ නැහැ. ඒක අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. කැබිනට් එක අතර කිසිම එකඟතාවයක් නැහැ කියන එක මුළු ලෝකෙටම ඔප්පු වෙලානේ තියෙන්නේ. මේ අන්තෝ ජටා බහිජට ඇතුළත් ගැට පිටතත් ගැට එක ඇමති කෙනෙක් එකක් කියන. අනිත් ඇමති අනිත් ඇමතිරි බණින්. කැබිනට් මණ්ඩලයේදී එකඟතාවයක් ඇති කරගන්න බෑ සාමූහික වගකීමකට. ජයා ජයවර්ධන ගේම කැබිනට් එකක් තිබුණා නම් එතුමගේ කාලි මේ ඇමතිවරු රොත්තම එළියට දානවා. කීර්තිදර යුද හමුදා නිලධාරීන් දඩයම් කිරීම ආණ්ඩුව පටන් ගන්න තියෙනවා. ජිනීවා යෝජනාව අනුව කිව්වා යුද උපකරණ 50%කින් අඩු කරන්න කියලා බොහොම රහසිගත ලෙස ශාලාව කඳවුර පුපුරවා හැරුණා. 2014 ඇමරිකන් ඩොලර් බිලියන 11.1ක් තිබ්බ අපනයන ආදායම පසුගිය වර්ෂ 4 තුල ඇමරිකන් ඩොලර් බිලියන 10.9කින් පසුබහැලයි තියෙන්නේ. बटहिर विसी नियम करना सियलु कौन देश इष्ट कर पो आंडू अटे बटहिरें किस्म प्रतिचार या क्लबागन हम बिड़ा ने आर्थिक में वर्धन या सदा अपने इन आर्थिक खाबास ने कर लती है सियतर रात्रि पुआत बेका शनि मावड़े पत्थर पा याली थमे में विदेशन हाइट सुबह रात्रिया දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.